සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛතං ධම්මස්සවන කාලෝ අයං භතන්තා ධම්මස්සවන කාලෝ අයං භතන්තා ධම්මස්සවන කාලෝ අයං භතන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශාක්‍ය මුනීන්ද්‍ර වූ ආංගීරස ගෞතම නම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ හද කෙරි නමස්කාරය වේවා. මහා මුනීන්ද්‍ර වූ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දිසා වදහල අසිරිමත් මුනි දහවට අපගේ හද කෙරි නමස්කාරයේ දීවා. ශාක්‍ය මුනිගේ වහන්සේගේ මුනි දරුවන් වන්නේ ආර්ය මහා සංඝරත්නයේද අපගේ හද පෙරි නමස්කාරයේ දීවා. මේ දිනවල රෝගීව නිවාසිතව ප්‍රතිකාර කරනු ලබන බෞද්ධයා මහත්තයාලේ නිර්මාතෘවර ගරු සභාපති සම්බෝධි විහාර සංචිතයේ ගරු අනුශාසක විහාරාධීශ්වර පූජනීය ධර්මාගම කුසලගම් නායක ස්වාමීන් වහන්සේට උදාත්ත හැම දිනා විසින්ම වක්වා සිලෝවාසී හැම දිනා විසින්ම රැස් කරට හැම දිනත්ම අනුමෝදන් වෙලා පින්වත් නායක ස්වාමීන් වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා, මානසික සුවයෙන් සුවපත් වේවා, පින්වත් යතිවරයාලෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි දසසිල් මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඒ වගේම ධර්මානුශාසනාවෙහි දායකත්වය ලබාගෙන කටයුතු කරන සැදැහැවතුනි, මේ ලෝකයට ආගමක් නිකම්ම නිකම් දිවිදෙන්නේ නැහැ. එතෙන් ආගම් වල මුල්කාලීන ශාස්ත්‍රවරු ආගමික නායකයෝ යම්කිසි ප්‍රේක්ෂණයක් උත්සාහයක් දරනවා ලෝකයේ තියෙන යම් දෙයක් අවබෝධ කර ගැනීම පිණිස. අවබෝධ කරගෙන ඒ ලෝකයට යම් යම් අදහස් ඉදිරිපත් කරනවා. එතකොට ඒ අදහස් වලට අනුගත වෙනවා පිරිසක්. ඒ කියන්නේ ඒ කියන දේ අහනවා. එතකොට ආගමික නායකයන් කියන දේ අහන ඉරිදිසට අහගෙන ඉන්න පිරිසට කියනවා ශ්‍රාවකයෝ කියලා කියනවා. එතකොට ලෝකී බොහෝ ආගම් වල ආගමික නායකයෝ වගේම ආගමික ශ්‍රාවකයෝ සිටිනවා. බුද්ධ ශාසනයකත් තේමයි ආගමික නායකයෙක් ඉන්නවා, ඒ ආගම නියෝජනය කරන ශ්‍රාවකයෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ හඳුන්වන්නේ ආර්ය පරිවේශනයේ හැටියට.
බුද්ධ ශාස්ත්‍රයෙන් පරිබාහිර දේවල් හඳුන්වනවා අනාර්යෙන් පරිේශනයේ හැටියට. අද මේ උතුම් පුරුපසල සුත පුරුදු දවසේ අපි විසින් බෞද්ධයා නාලිකාව ඔස්සේ මාධ්‍ය ඔස්සේ ඔබට කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ යම් කිසි ගැඹුරු අපිට නොතේරෙන පණිවිඩයක් තේරුම් ගැනීම පිණිස. මම ඔබට මුලින්ම කිව්ව ලෝකයේ ආගමික නායකවරු යම් කිසි උත්සාහයක් දරනව යමක් අවබෝධ කරගැනීම පිණිස. අන්නේ උත්සාහය භාගික සිද්ධ වුණාට පස්සේ ලෝකෙට වෙන විපත මොකක්ද කියන එක අද මේ දේශනාවෙන් අපිට ඉගෙන ගන්න ලැබෙනවා. බුද්ධ ශාසනයක් නිසා අපිට ලැබෙන දැකවරණයක් මේ දේශනාවෙන් ඉගෙන ගන්න ලැබෙනවා. මේ දේශනාව සඳහන් වන්නේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ උපරිම 50 දේශනාව සඳහන් වෙන්නේ මජ්ඣිම නිකායේ උපරිම 50 විභාග වර්ගයේට. දේශනාවේ නම මහා කම්ම විභංග සූත්‍රය. තරම දීර්ඝ දේශනාවක්. නමුත් කාලයට අනුව මම ඔබට දේශනාව පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවනේ ගහනවා ආනන්ද ඔබ කැමතිද තථාගතයන් වහන්සේලාගේ කර්ම විග්‍රහය අහන්න? එහෙමයි ස්වාමීනි. මේ හේත කාරණයයි භාගත මහන්ස ඒ ගැන පවසන සීක්වා දේශනා කරන සීක්වා. ආනන්දගෙන මේක හොඳට අහගන්න නුවණින් මෙනෙහි කරන්න කියලා දෙන්නා. එහෙනම් අහනවා විතරක් නෙමෙයි නුවණින් මෙනෙහි කිරීමත් වනාහන කෙනෙක් සතු දෙද්දකත්ම ලක්ෂණයක්. බුදුරජාණන් දේශනා කරන ආනන්ද මේක ඉන්නවා පුද්ගලයන් වර්ග 4ක්. පුද්ගල වර්ග කීයක්ද? 4ක් ඉන්නවා. කෙනෙක් ඉන්නවා දස අකුසල් කරනවා. ඒ දස අකුසල් කීයද කියති කීතිය හඳුනගමු. කයෙන් 3 වැරදි කරනවා. වචනයෙන් 4 වැරදි කරනවා. මනසින් 3 වැරදි කරනවා. කයෙන් වන වැරදි තුන ප්‍රාණඝාතී සොරකම කාමී වර්ධව හැසිරීම. වචනයෙන් වන වැරදි 4 බොරු කේනම් පරුස වචන විස්වචන. මනසෙන් වන වැරදි තුන දැඩි ලෝභය ව්‍යාපාදේ මිත්‍යා දෘෂ්ටිය. දස අකුසල් කරන කෙනා මරණයට පස්සේ ඊළඟ ජීවිතයේ උපත ලබනවා නිරයේ. කොහොමද උපත ලබන්නේ? නිරයේ උපත ලබනවා. මේ පළවෙනි කෙනා. දෙවෙනි කෙනා ආනන්ද මේ ලෝකේ තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒකනාත් දස අකුසල් කරනවා. මරණයට පස්සේ උපදිනවා ඊළඟ ජීවිතයේ දෙවි කෙනෙක් කියලා. හැබැයි කරන්න මොනවද? දස අකුසල් කරන්නේ. අර කලින් කෙනා වගේ. හැබැයි මරණයට පස්සේ කෙනා අපාගත වෙන්නේ කොහේ උපදින්නේ? දෙවි කෙනෙක් කියලා උපත ලබනවා. තුන්වෙනි පුද්ගලයා. ආනන්ද මේ ලෝකේ කිසියම් පුද්ගලයෙක් ඉන්නවා. ඔහු දස කුසල් කරනවා. උන දස කුසල්. දස කුසල් කියන්නේ කයෙන් 3 වචනයෙන් 4 මනසින් 3. තුන් කයෙන් කරන කුසල් තුන සතුන් මැරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම. වචනයෙන් වෙන කුසල් අතර බොරුවෙන්, කේලමින්, පරුපෝචනයෙන් විස්වචන වලින් නැතිනා සිටීම. මනසින් වෙන කුසල් තුන තමයි දෙරි මෝහයක් නේ, ව්‍යාපාදයක් නේ, තෙන් පව විශ්වාස කරනවා. ඒ කියන්නේ ලෞකික සම්මාදිටියෙන් යුක්තයි. මේකන මරණයට පස්සේ දස කුසල් හේතු කරගෙන ඉන්න උපදින්නේ කොහෙද? දෙවියන් අතර උපදිනවා. හතරවෙනි කෙනා ආනන්ද දිනෝ කිසියම් පුද්ගලයෙක් ඉන්නවා. දස කුසල් වඩනවා. මරණයට පස්සේ අපායේ උපදිනවා. මේ තුන අපේ කලින් අහපු දේශනාවල් වගේ නෙමෙයි. මේක යම්කිසි පරහක් තියෙනවා. දැන් අපි දැක්ක කොහොමවත් දස අකුසල් කරපු කෙනා අපාගත වෙනවා කියන එක තරුණයක් නෙමෙයි.
ඔහු මේක කියනව දෙන්නේ පුත්කනේ අදස අකුසල් කරනවා. එබැවින් ඉරියව තැතියනවා. ත්‍රිපිටු පරහක් తీරනේ එතන. මෙතන දෙන්නේ පුත්කනේ කොටන්සේ ඉස්තර කරනවා. දැන් කුසල් කරන කෙනෙක් ඉන්නවා. මරණයට පස්සේ ඉරිය නැති වෙනවා. ඒක හරුමයක් නෙමෙයි. හැබැයි මේක ඊළඟ පුත්කනේ ඉස්තර කරනවා. දැන් කුසල් කරනවා. මරණයට පස්සේ අපහාගත වෙනවා. මොකද්ද මේ විස්තරේ? මොකද්ද මේ කර්මයේ විග්‍රහය? ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ලෝකේ මිනිස්සු. එතෙම් ආගමක පුද්ගලෙ වණ භාවනා කරන්න ගිහිල්ලා ඒක මග නතර කරලා තමන්ගේ අවබෝධයටම නූතන දෙමින් තමන් අවබෝධ කරපු දේම හරි කියලා එක එක දෘෂ්ටි වලට එන ආකාරය. එතන ආකාර හතරක් තියෙනවා. ඔන්න පළවෙනි ආකාරය. අනු නේන එක්තරා ශ්‍රමණේක් වූ බ්‍රාහ්මණේක් වූ කෙලිස්තවන්න වීරිය අරගෙන බලවත් වීරියෙන් යුක්ත වෙලා බොහෝ මහන්සියෙන් භාවනා කොට අප්‍රමාදීව භාවනා කොට හොඳින් මනසිකාර කරලා යම් කිසි චිත්ත සමාධියක් ඇති කර ගන්නවා. ඒ කියන්නේ භාවනා කර සමාධියක් උපදවා ගන්නවා. ඒ සමාහිත සිටින් දිවස් නුවණ ඇති කර ගන්නවා. එනම් දිවස් නුවණ ඇති කර ගන්නකම් මේ සමාධිය වඩනවා. ඒ දිවස් නුවණ උපදවගත්ත කෙනා දකිනවා භාවනා ඥානේ මෙලොවදීම කෙනෙක් සතුන් මරන සුරකම් කරන වැරදි කාම සේවනයේ යෙදින බොරු කියන කියනම් කියන පරුසවතන කියලා ඉස්වතන කියන අනුන් දේට තමන් සතු දේට අහස කරලා තේසේ ඇති කරගෙන මිත්‍යා දෘෂ්ටි කියලා මරණයට පස්සේ අපායේ ඉපදිලා ඉන්නවා නිරයේ ඉපදිලා ඉන්නවා භාවනා ඥානින් දකින්න දෙමේ පුත්තිලේ. එතකොට මෙන්න මෙහෙම කියනවා කොහොමද බවත්නි පාප කර්මයන් කියලා දෙයක් තියෙනවා. දුෂ්කරිතේට විපාක තියෙනවා. මම පුත්තිලේක දැක්කා මෙලොව තීම දත් අකුසල් කරලා මරණයට පස්සේ අපාගත වෙනා ඉන්නවා. ඊට පස්සේ මම මෙන්න මෙහෙමත් කියනවා. බවත්නි යම් කෙනෙක් දස අකුසල් කරනවද ඒ සියලු දෙනා උපදින්නේ නිරයේ තමයි කියලා මෙයා කියනවා. හැබැයි මෙයා භාවනාවෙන් දකින එක්කෙනාමයි දස අකුසල් කරන නිරේ පිටලා ඉන්නවා. මෙයා දෘෂ්ටියකට එනවා අවබෝධයට නෙමෙයි මතවාදයකට එනවා. දස අකුසල් කරන හැම කෙනෙක්ම කිසි ගුණයක් නෑ. ඔක්කොම අපායම තමයි කියලා දහසට දීපස්සේ තමන්ගේ ඒ දෘෂ්ටිය එයා හරි කියලා ගන්නවා. ඒක දෙනුත්තුව තම කවුරට කරුණු කිව්වොත් ඒ අය වැරදි දෙයක් කියන්නේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඔහු තමන් දන්නා වූ යමක් ඇද්ද තමන් දක්නා වූ යමක් ඇද්ද තමන් තේරුම්ගත් යමක් ඇද්ද එහෙම දැඩි ලෙස ග්‍රහණය කරගන්නවා. ඒ තුළම බැසගෙන කියනවා මේමයි සත්‍යය අනිත් දේවල් ඉස් කියලා. එතකොට මේ භාවනාවෙන් පවා තමන්ගේ ඒ දෘෂ්ටිය දැඩි කරගන්නේ ඒ තුළ බැසගන්නේ එයා තුළ ප්‍රධාන වශයෙන් එකම එක කාරණයක් තියෙන නිසා. මොකක්ද ඒ කාරණේ? සක්කාය දිට්ඨිය. තේරෙනවද? එතකොට යා භාවනා ඥානය උපවා ගන්නවා. මේක මගේ භාවනා ඥානය. භාවනා ඥානය උපදවගත්ත කියලා මම හේතුව ප්‍රසම්පණයක් හටගත්ත කියලා විදිහට නෙවෙයි ගන්නෙ. මේක මගේ භාවනා ඥානය. මමයි මේකේ උරුමස්කාරය. ඒක මට විසිතියක්. මගේ උරුමයක්. මම උපදවගත්ත දෙයක් කියලා එයා දෘෂ්ටිගත කෙරෙනවා භාවනා ඥානයට පවා. ඒකත් පරිපූර්ණ භාවනා ඥානයක් නෙවෙයි. ඔන්නිනක කාරණේ ආනන්ද මෙහෙම එක්තරා ශ්‍රමණේක බ්‍රාහ්මණේක කෙලස්තවඩ වීරි යුක්ත වෙලා බලවත් වීරි යුක්ත වෙලා මහන්සියෙන් බණ භාවනා කොට අප්‍රමාදීව භාවනා කොට හොඳින් මනසිකාර කරලා චිත්ත සමාධියක් ඇති කරගෙන දිවස උපදව ගන්නවා. දිවස උපදව ගන්නේ ඒක නා කියනවා මෙලබදී සත්තු මෙරු සොරකම් කෙරු කාම මිත්‍යාචාරයේ යෙදුන බොරු කෙව්ව තේලම් කෙව්ව පරපතන කෙව්ව ඉස්සතන කෙව්ව අන්සතු දේට ලෝභ සිත් ඇති කරගත් අනිත් අයත් එක්ක තරහෙන් වෛරෙන් හිටියේ නිසසතු වූ කෙනා
මැරුණට පස්සේ දෙන්නේ ඉපදිලා ඉන්නෝනේ භාවනා ඥානින් දක්ිනවා. සුද්දස අපසල් කරපු කෙනා කොහේ ඉඳලා ඉන්නවද දැක්කේ? දෙවියන් අතර ඉපදිලා ඉන්නෝ දැක්ක. මෙයා දැක්කේ ඇත්තක්. මෙයා හැබැයි දැක්කේ. එතකොට මේ පුද්ගලයා කියනවා, මේ පුද්ගලයා කියන එකට කවුද? අර භාවනා කරපු පුද්ගලයා කියනවා, මමත් මේ පාප කර්මයන් කියලා දෙයක් නැහැමයි. දුෂ්චරිතයේ විපාක නැහැමයි කියලා කියනවා. ඊළඟට මම කියන්නේ ගන්න මම භාවනාවෙන් දැක්කා. දස අකුසල් කරපු කෙනා මරණ පස්සේ දෙවි කෙනෙක් වෙනා ඉපදිලා ඉන්නවා. දැන් ඕකට මේ ලෝකේ තියෙන්නේ. ඔය දර්ශනේ ලෝකේ නැද්ද? ඔය දෘෂ්ටිය. ඔය දෘෂ්ටි ලෝකේ තියෙනවා. සිං කරත් පව් කරත් දෙවියන් දර්ශනකට යනවා කියන එක නැද්ද? මේ නිගැන්න තියෙන තැන. එන නිකම්ම නිකම් වෙන්නේ නැදෙන්නේ. භාවනා කරන භාවනා මොකද නතර කරලා. පරිපූර්ණ අවබෝධයක් නැති නිසා ආපු දෘෂ්ටියක්. ඒක සම්මා දෘෂ්ටියක් නෙමෙයි. ඒතර මෙයා කියන්නේ ගන්නවා. දස අකුසල් කරන සියලු දෙනාම මැරුවට පස්සේ දෙවියන් උපත ලබනවා. ස්වර්ගයේ උපත ලබනවා. ඊට පස්සේ එයා ඒ දෘෂ්ටියට බැඳෙනවා. ඒ දෘෂ්ටිය ග්‍රහණය කර ගන්නවා. ඒක දැකගෙන කියනවා මේකමයි ඇත්ත. අනිත් ඒවා බොරු කියලා කියනවා. මෙන්න ඊළඟ කාරණය. ආනන්ද මෙහිලා එක්තරා ශ්‍රමණයෙක් උදාහරණයක් ඉන්නවා. ඒකට තර කලින් කිව්ව දෙනා වගේ මෙරබීරියේ මහන්සියේ බණ භාවනා කරනවා. බලවත් වීර්ය කරනවා. කෙතවිලා බණ භාවනා කරලා අප්‍රමාදීව බණ භාවනා කරලා චිත්ත සමාධියක් ඇති කර ගන්නවා. දිනස් නූන උපදව ගන්නවා. ඒ කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. දිනස් නූන උපදවා ගැනීම නැත්තම් භාවනාව කරනවා. ඒ භාවනා කරලා මෙයා භාවනා ඥාණයෙන් දකිනවා දස කුසල කරපු කෙනෙක්. දෙවියන් අතර ඉපදිලා ඉන්නවා. දස කුසල කරපු කෙනෙක් කොහේ ඉඳලා ඉන්නවද? දෙවියන් අතර ඉපදිලා ඉන්නවා දකිනවා. ඊට පස්සේ බුදුනේ කියන්නේ ගන්නවා බවත් මේ පුණ්‍ය කර්ම කියලා දෙයක් තියෙනවා මම. සුචරිතයේ විපාක තියෙනවා මයි. මම දැක්ක භාවනා නුවණින් දස කුසල් කරපු කෙනා මරණ පස්සේ දෙවියන් අතර ඉපදිලා ඉන්නවා. දස කුසල් කරන හැම දිනම මරණ පස්සේ දිවි ලෝක වලමයි උපදින්නේ කියලා මෙයා ඔන්න දෘෂ්ටිගත කරනවා. පරිපූර්ණ අවබෝධයකින් කියනසාවක් නෙමෙයි. යාර භාවනාවෙන් අර පුඩි ඥානෙ ලබාගෙන අතිරිකුත් ටිකක් එකතු කරලා කියනවා මේක මෙහෙමයි වෙන්නේ කියලා මතය ඉදිරිපත් කරනවා. දර්ශනීය නෙවෙයි මතය නෙවෙයි. එනවා දර්ශනීය කියලා ලෝකේ යන න්‍යාය. එනවා ඒක ලෝකේ යන න්‍යාය කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය කම. චතුරාර්ය සත්‍ය බුදු දානෝස්සේ නිස්පාදනය කරන දෙයක් නෙමෙයි. උපරජන සිතාමත දුටු ප්‍රථම රැකෙන චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. උනාස් දේශනා කරන උපාදාව තථාගත අනුපාදාව තථාගත. තථාගතවරු පහළ වුණ පහළ නොවන තුකේ දුක කියනවා. තේරෙනවා. දුකේ හේතුව තියෙනවා. දුක නිරෝධේ තියෙනවා. දුක නිරෝධේ මාර්ගේ තියෙනවා. අන්තර මොකද වෙන්නේ? මේක කියන්න පිළිච්චේ තියෙනවා. එතකොට මාර්ගේ නැති වෙනවා. නිවන නැති වෙනවා. නම් ලෝකේ හැම කාලෙම මේක උන් වෙලෙලා තියෙනවා. එතකොට බුදුරු පහළ වුණත් නෝගත් ලෝකයේ මිනිස්සු උපදින්නේ නැද්ද? ජරාවට පත් වෙන්නේ නැද්ද? දිරන්නේ නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? එතකොට මේ සියලු ධර්මතා දුකට නෙමෙයිදයි තියෙන්නේ. බුදු කෙනෙක් පහළ වුණත් නෝගත් ඉපදීම දුකයි. දිරාපත් වීම දුකයි. ලෙඩ වීම දුකයි. මරණය දුකයි. මේ සියලු දුකයි. බුදු කෙනෙක් පහළ වුණත් නෝගත් දුක හටගන්නේ තණ්හාවෙන් නෙමෙයි. බුදු කෙනෙක් පහළ වුණත් නොවුණත් තණ්හා නිරෝධයෙන් තමයි දුක් නිරෝධය වෙන්නේ. එහෙනම් බුදු කෙනෙක් නැතුව නිවන උපත්න්නේ නැහැ. නිවන කියන දේ ලෝකෙ තියෙනවා. බුදු කෙනෙක් මඟ කියන්නේ නැතුව නිවන උපත්න්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වුණත් නොවුණත් දුකින් අත්විඳීමේ මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. බුදු කෙනෙක් පහළ වීමෙන් තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥාව වශයෙන් අපිට දේශනා කරන්නේ සෝවාන් ආදී වශයෙන්. එතකොට මේ මතේ ඉන්නේ නිකන් නෙමෙයි. මේ භාවනා කරගෙන ගියා. මේ දකිනවා
ඔන්න දස කුසල කරපු කෙනෙක් ඉන්නවා ඔන්න දෙවියන් හතර ඉපදিলা. ඒකට මෙයා අදහසක තේනවා. එහෙනම් දස කුසල කරන හැම දෙනාම ඔය දෙයන්නේ. බැරට පස්සේ දෙවියන් අතරට යනවා. ඊට පස්සේ අදහසක තේනවා. පුණ්‍ය කර්ම කියලා දෙයක් තියෙනවා. සුචරිතය කියලා දෙයක් තියෙනවා. මරණයට පස්සේ හැම කෙනෙක්ම දෙවියන් උපදිනවා. පුණ්‍යයක කාරණේ ආනන්ද මෙහිලා එක්තරා ශ්‍රමණෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා කෙලෙස්තර වීරියෙන් බලවත් වීරියෙන් බොහෝ මහන්සියෙන් භාවනා කොට කැපවීමෙන් අප්‍රමාදී භාවනා කොට උදී මනසිකාර කරලා චිත්ත සමාධිය ඇති කර ගන්නවා දිවිස් දුණු උපදව ගන්නවා මේක නා භාවනා ඥානින් දකිනවා මෙලව තීම දස කුසල කරපු කෙනෙක් ඉන්නවා මැරෙන්න පස්සේ නිරේ ඉපදිලා යහපත් දෙයක් කටයුතු කරපු කෙනෙක් රස කුසල කරපු කෙනෙක් මරණයට පස්සේ කොහොමද ඉන්නේ අපෝ ගතනින නිරේ ඉපදිලා ඉන්නවා කියන දේ භාවනා ඥානින් දකිනවා එහෙනම් මේ පුත්‍රයා කියන්නේ ගන්නවා තින් කරන වැඩක් නෑ කුසල කරන වැඩක් නෑ තින් කරපු කෙනෙක් මම දැක්කා නිරේ ඉපදිලා ඉන්නවා ඒක නිසා බවත්නි පුණ්‍ය කර්ම කියන දෙයක් නැහැමයි සුජිතේ විපාක නැහැමයි මේක මම භාවනා ඥානෙන් දැක්ක කියලා කියනවා ඒතර මේ අදහසක දෙනවා මම මේ භාවනා ඥානෙන් දැක්ක දේ තමයි හරි මේක අනුමත කරන අයත් හරි කෙනෙක් කිව්වොත් මේක මෙහෙම නෙමෙයි කියලා ඒ අය වැරදි කියලා දෘෂ්ටිය දෙනවා ඔන්න ඒ බණ භාවනා කරපු පුදුලි හතර දෙනාගේ දැක්ම මේක බුදුජානකගේ දැක්ම නෙමෙයි මේක බුදුජානකගේ විග්‍රහය නෙමෙයි ඒ අය දැක්ම පිටියේ කවුද විස්තර කරන්නේ බුදුජානකගේ විස්තර කරන මේ විදිහේ පුත්තල කොටස හතරක් තියෙනවායි කියලා මොනවද පුත්තල කොටස හතර දස අකුසල් කරපු කෙනෙක් ඔන්න ඉපදිනා ඉදෝ නිරේ ඉතින් යා කියන දස අකුසල් කරන හැම දිනම නිරේ ඉපදිනවා දස අකුසල් කරපු කෙනෙක් කියන දෙවියන් අතර ඉපදිනවා එයා කියනවා එහෙනම් පාප කර්ම කියන දෙයක් නෑ පාපේ විපාක නෑ පාප කර්ම කරන සියලු දෙනාම දිවි ලෝකෙ ඉපදිනවා ඊළඟ කෙනා කියනවා දස කුසල් කරන කෙනෙක් මම දැක්ක භාවනා ඥානෙන් ඒක නම මරණ පස්සේ දිවියන් අතර ඉපදිලා ඉන්නව දස කුසල් කරන සියලු දෙනාම උපදින්නේ දිවි වලුදලා හතරවෙනි කෙනා කියනවා දස කුසල් කරන කෙනෙක් හිටියා හැබැයි ආ කුසල් කරාට වැඩක් නෑ මරණ පස්සේ අපාරත් වෙලා ඒක නිසා තින්කම් කියලා දෙයක් ලෝකෙනේ පිළිද විපාක නැහැ තින් කරක් පොන්තරක් කොයි දෙකටද හැමදෙනාම හරි චීතයනවා කියන දක්ෂතාව ඔන්න බලන්න දැන් මේ විග්‍රහයන් හතරට බුදුජාණන් වහන්සේ කරන සදහම් විග්‍රහය ඉන්නද කියලා දෙකක් තියෙනවා ආනන්ද යම් සමණේකේ බ්‍රාහ්මණේ පීවා මෙහෙම කියනවා නම් පාප කර්මයන් තියෙනවා දුක්ඛිතේ විපාක තියෙනවා කියලා ඔහුගේ ප්‍රකාශයෙන්ම ගණුවත කරනවා මේ ක්‍රියාගමික පුද්ගලයෙක් තුළ නිවැරදි ප්‍රකාශය කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක බොහොමක් කියලා මාසි ගණුවත කරනවා ඉතින් මේ වචන අල්ලගෙන රණ්ඩු වෙන්නේ ඉන්නකත් ඒ බුදුරජාණන් දේශනා කරනවා කෙනෙක්ගේ භාවනා ඥානයෙන් දකිනවා පාප කර්ම කියන දෙයක් තියෙනවා ඒ පාප කර්මයේ පාපේ විපාක තියෙනවා ඔහුගේ ප්‍රකාශය තථාගතයන් වහන්සේ අනුමත කරනවා ඒක හරි කියලා. මේ වගේම ඔහු මෙහෙමත් කියනවාද මම පුද්ගලයෙකු දැක්ක දස අකුසල් කරලා මැරෙන්න පස්සේ නිරේ ඉපදිනා ඉන්නවා කියලා ඒකත් මම අනුමත කරනවා. දස අකුසල් කරපු කෙනා අපාගත වෙනවා කියන එක තථාගතයන් වහන්සේ අනුමත කරනවා. ආනන්ද හැබැයි එයා මෙහෙම කියනවා නම් දස අකුසල් කරන හැමෝම මරණයට පස්සේ අපාද තේරුවා කියලා ඒ ප්‍රකාශන තථාගතයන් වහන්සේ අනුමත කරන්නේ පෞකරණ හැම දිනම අපාද තේරුවා කියන එක තථාගතයන් වහන්සේ අනුමත කරන්නේ මේ දේශනාව කලබලේ අහන්න බෑ දුවන මනසින් අහන්න බෑ මේක නිෂ්කලංකව සාවධානයෙන් අවසාන වෙනකන් අහගෙන ඉන්න ඕනේ මේකේ තරම් අපි සියලුම යමුරින් තේරුම් ගත යුතු දේශනාවක් මහා සම්මේලන සූත්‍රයේ. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ දස අකුසල් කරන සියලු දෙනා උපාගත වෙනවා කියන කාරණේ. ඒ වගේම මෙහෙමත් කියනවා නම් යමෙක්
නීන්දිර දැනගත්තොත් තමයි හරි නිදිපිදීර දැනගත්තොත් ඒක බොරු කියලා ඒකට තාක්ෂණ අනුමත කරන්නේ නැහැ. ආනන්දයි එහෙම වෙන්නේ. ආනන්ද තථාගතයන් වහන්සේගේ කර්මයේ පිළිබඳ විග්‍රහය සවිස්තරාත්මක අවබෝධයේ උවිත වෙනස් නැහැ. තථාගතයන් වහන්සේ කර්මයේ සවිස්තරාත්මක විග්‍රහ කරන්නේ උවිත වෙනස් සංකාරයකටයි කියනවා. එතකොට මට ඒක අනුමත කරන්නේ අනුමත කරන්න බැහැ අනුමත කරන්න බැහැ කියනවා. ඒකමගේ ඇතැම් විග්‍රහය. ආනන්ද සම්ප්‍රේක් වේවා බ්‍රහ්මප්‍රේක් වේවා එහෙම කියනවා. මමත් මේ පාප කර්මයක් මෙහෙමයි දුෂ්ටතේ විපාක මෙහෙමයි කියලා ආනන්ද මම මේක අනුමත කරන්නේ. ඒ වගේම මෙහෙම කියනවා නම් මම පුද්ගලික දෙයක් දස අකුසල් කරලා දෙවියන් අතර ඉපදිනා ඉන්නවා කියලා මම අනුමත කරනවා. දස අකුසල් කරපු කෙනා දෙවියන් අතර ඉපදිනා ඉන්නවා කියන එක තථාගතයන් වහන්සේ අනුමත කරනවා. ඒක අපි කොහෙද ඉන්නේ කියලා හිතනවා. ඒ නැතිව පුංචි කාරණයක් අල්ල රණ්ඩු වෙනවනේ. ඉතින් වර්තමානයේ තියෙන මිනිස්සුන්ට තියෙන්නේ ධර්මයේ අඩුකමක් නෙමෙයි. පඬිතුකම වෙන්නේ. මේ පඬිතුකම පැහැදිලි ආයතන තියෙනවා. මේ ගොඩක් දෙනෙකුට තියෙනවා. ගොඩක් දෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න දෙන්නේ. එක එක තැන්වල අපි එක පිළි යන්නේ. එංගි. එnde 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 කියන අවබෝධයක් කියන ටික කාලයක එක තැනක ඉන්නු නැදස් නේ. තව තැනකට යනවා. නැදස් නේ. තව තැනකට යනවා. ඔන්න කියනවා එතන සරල වැඩි. තව තැනකට යනවා. එතන ගැඹුරු වැඩි. තව තැනකට කියනවා. කෙටි ක්‍රම තියෙනවා කියනවා. මිනිස්සු ප්‍රත්‍ය ආදීමක් තමයි වර්තමානයේ තුන වැඩි තුන දක්ෙන්න දෙන්නේ. අවබෝධ කිරීමක් නෙමෙයි අපරාධි. නේ? එන්සෙන සම්පත්තිය ලැබුණා ලැබුණා කියේ රක්ෂාදී යනකොට ලැබෙන්නේ නැහැ. අවබෝධයේ පස්කේන හරිදින්න දෙයක් නැහැ. හරිදින්න කවුද දන්නවද? කතං කටි. කතං කටි කියන්නේ ධර්මයෙන් අරක කොහොමද මේක කොහොමද කියන සැක සංකා තියෙන කෙනා. සැක සංකා වෙන්නේම සම්මාදිටිය නැති කමෙන්. ධර්මයේ පිළිබඳව එයාට විග්‍රහයකට අවබෝධ කරගන්න බැරි වෙන්නේ. සද්ධාව නැහැ. ඉන් සද්ධාවටම පැහැගලෙන් තව ධර්මයක් තියෙනවා. ප්‍රඥාව. ප්‍රඥාවක් නැහැ. එතකොට සද්ධාවක් නැති නිසා ප්‍රඥාවක් නැති නිසා ධර්මයේ නාමයෙන් බොහෝ දෙනා අතර මං වෙලා. මේ එතනදි හිතින්න පුළුවන් අපි යම් ගමනක් යනවා කියලා. යනෝගේ තේින්න පුළුවන්. හැබැයි මාර්ගඵල දෙන්නේ. දැනුම් ප්‍රති. විස්තර කරනයි. ඒකම කරනයි. අනිත් ඇත්තක සංකච්ඡාවක් කරන යන්නුත් තේ. හැබැයි සම්මාදිට්ඨි දෙන්න බෑ. මාර්ගඵලයකටපත් වෙන්න බෑ. ඇයි? න්‍යාය හඳුනගෙන මේ නිසා. ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරන ආනන්ද යම් පුද්ගලෙක් කියනවා නම් දුෂ්කර්ම විපාක නැහැමයි පාප කර්ම විපාක නැහැමයි කියලා තථාගතයන් වහන්සේ කනුමත කරන්නේ නැහැ. එයා කියනවා නම් මම දැක්කා පව් කරපු පුද්ගලෙයි කපුසල් කරපු පුද්ගලෙයි දෙවියන් අතර ඉඳලා ඉන්නවා කියලා මේක අනුමත කරනවා. එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඊළඟට මෙහෙම කියනවා නම් ඒ කියන්නේ යමෙක් දස අකුසල් කරනවා නම් සිල් දිනාම දෙවියන් අතර උපදින්නේ කියලා ඒක තථාගතයන් වහන්සේ අනුමත කරන්නේ නෑ. ඒගොල්ලෝ මෙහෙම කියනවා නම් මම දැකපු දේ තමයි හරි. මගේ විකල්පය තමයි හරි. අනිත් අයගේ දැක්ම මේක නෙමෙයි නම් ඊය අවබෝධ කරලා නෑ. ඊයගේ දැක්ම වැරදි දැක්ම මිත්‍යා දැක්මක් කියලා තථාගතයන් වහන්සේ ඒක අනුමත කරන්නේ නෑ. එනි ඊළඟ කාරණය. ආනන්ද යම් සමුයේකෝ බ්‍රහ්මණේකෝ මෙහෙම කියනවා නම් මමත් මේ පුණ්‍ය කර්ම කියලා දෙයක් තියෙනවමයි සුතරිතේ විපාක තියෙනවමයි කියලා තථාගතයන් වහන්සේ ඒක අනුමත කරනවා. ඒ වගේම ඔහු මෙහෙමත් කියනවා නම් මම පුද්ගලෙක් දැක්කා දස කුසල වඩලා නිර්වණ පස්සේ දෙවියන් අතර ඉපදිනා ඉන්නවා කියලා තථාගතයන් වහන්සේ ඒකත් අනුමත කරනවා. ඊළඟට ඔහු මෙහෙම කියනවා නම් දස කුසල කරන සියලු දෙනාම දෙවියන් අතර උපදිනවා කියලා. මේක තථාගතයන් වහන්සේ අනුමත කරන්නේ මේ දස කුසල කරන සියලු දෙනාම දෙවියන් අතර උපදිනවා කියන එක අනුමත කරන්නේ නැහැ. ඔහු මෙහෙම කියනවා නම් මගේ විග්‍රහය තමයි හරි විග්‍රහය. අනිත් අය මීට විරුද්ධ විග්‍රහයක් කරන එක නැරඹී කියලා. මේක තථාගතයන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. මොක් නිසාදියත් ආනන්ද තථාගතයන් වහන්සේගේ ධර්ම විග්‍රහය මීට වඩා
විනාශ කියනවා. ඔනි ඊළඟ කාරණේ ඉස්තර කරනවා ආනන්ද. මෙහිලා ශ්‍රමණේක් පීවා, බ්‍රහ්මණේක් පීවා. මෙහෙම කියනවා. මවත් පුණ්‍ය කර්ම කියන දෙයක් නැහැමයි. පාපේට පාපේ විපාක නැහැමයි කියලා. මේක උතුම් දැනුවත් සැලමත කරන්නේ නේ. පුණ්‍ය කර්ම කියන දෙයක් නැහැමයි, සුතේ විපාක නැහැමයි කියලා කෙනෙක් කියනවා. ආනන්ද තථාගතයන් වහන්සේ ඒ ප්‍රකාශය අනුමත කරන්නේ නෑ. ඒ වගේම ඔහු මෙහෙමත් කියනවාද, මම පුද්ගලිකව දැක්කා රස කුසල වඩලා නිවේදිත වෙලා ඉන්නවා කියලා. ඒක කල්පිත තථාගතයන් වහන්සේ අනුමත කරනවා. එහෙනම් රස කුසල වඩපු කෙනා පාගත වෙලා ඉන්නවා කියන එක තථාගතයන් වහන්සේ අනුමත කරනවා. හැබැයි යම් කෙනෙක් කියනවනම් මෙහෙම රස කුසල කරන සියලු දෙනාම තීන් කරන සියලු දෙනා මරණයට පස්සේ අපාගත වෙනවා කියලා තථාගතයන් වහන්සේ ඒක අනුමත කරන්නේ කියනවා. තීන් කරන හැම දිනාම යන්නේ අපායටයි කියලා කියනවා නේද? ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නෑ කියලා කියනවා. ආනන්ද යා කියනවා මම කියන එකමයි ඇත්ත. අනිත් අය කියන එක බොරු කියලා. තථාගතයන් වහන්සේ ඒක අනුමත කරන්නේ නෑ. මොකද ආනන්ද අනුමත කරන්නේ නැති. තථාගත බුදුමුණි කර්මයේ පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහය උන්ට වෙනස් දෙයක් කියලා කියනවා. ඒක තමයි මේකේ පරහත්ති පණේ. ඒ තින් කරපුවේ අපහාගත වෙලා. කවුරු කරපුවේ දෙවියන් වෙනස් දිනා. එන්නේ හතරවන් වීම කුඩේ හිතෙන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ කිසිම දේශනා කියලා අපි අතරමං කරන්නේ නැමයි. උන් ඉන්නේ දුක උසහ ගන්න. ආනන්ද නිවිනා යම් පුද්ගලෙක් දස අකුසල් කරනවා කියලා කියවනේ. ඒ දස අකුසල් කරන පුද්ගලයා මරණයට පස්සේ අපාගත වෙලා ඉන්නවා කියලා කියවනේ. ඔහු විසින් දුක් විඳීමට හේතු වන පාප කර්ම කරලා තියෙන කලින්මයි. ඒක කොහොමද තේරුම් ගන්න? බලන්න කර්මයේ විපාක දෙන ආකාර තුනක් අපි ඉගෙනගෙන තියෙනවා නේද? කොහොමද? ditta dhamma vedaniya vasey upapajjane vedaniya vasey අපරා පරිය වෙදිනි වස්මෝ ඉස්කෝලේ කාලේ නේද පාඩම් කරේ. නම් පාසලේ ඉතින් ඒකෙන් ආයෙ සීක් කර ගන්න ඕනේ. මේ බණ කතාවල අපේ දේශකයන් වහන්සේලා මේ හරියට වික්‍රම කරනවා නිතර නිතර. එතෙන් කර්ම තියෙනවා මේ ජීවිතයේදී හොඳ හෝ නරක ආකාරයේ විපාකෙ නැමෙන ඒවට කියනවා එක්ස්පනා පිට මේ ජීවිතයේදී ditta dhamma vedaniya vasey. එතෙන් හොඳ කර්ම කළත් නරක කර්ම කළත් මේ ජීවිතේ විපාක ලැබෙන්නේ. ඒ සාගර සමාරු වහන්නේ උමුහසන් කරා කුඩඩුවන් අහනවලු අපිට මේ ජීවිතය දඟවන්න දෙන්නේ එයි ඒකේ පින බලවත් ඒ නිසා ඒ අය බොරු කියන කාටත් හිතෙන්නේ එහෙම වෙන්න දෙන්නේ එහෙම වෙනවා ඉතින් කර්මය කියන්නේ දන්නේ කියලා නින්දා කරනවා කොහොමද කියේද නේ එතකොට පවිතන ක්‍රමයේ දුර්වලතාවෙන්ද කොහොමද නමුත් දැන් අපි කතා කරන්නේ කම්මේ බව සූත්‍රයෙන්. දැන් මේක දුගත්තාම දැන් ඔන්න කෙනෙක් කියනවා දැන් ඔන්න දස අකුසල් කරන කෙනා ඉන්නෝ නිරේපදිලා. ඒ නිරේපදිලා ඉන්න කෙනාට ඒ නිරේ යන්න හේතු වුණේ මේ ජීවිතේ ඔහු කරිත් අකුසල්. ඊට කලින් ජීවිතේ කරිත් අකුසල් නැහැ. එයා ඒ ජීවිත වලින් ජීවිතේ හිතන්න දුන්නේ නැහැ ඊට. කර්ම හේතු විපාක කියලා දෙන්නේ ආකාරය මොකක්ද? උපපච්ච රීතිය. එතන මේ ජීවිතේ දැන් මේ කලින් ජීවිතේ ගත කරන්නේ. මේ කලින් ජීවිතේ අපි විපාක දුන්නේ. එතෙන් විදි මේ කර්ම විපාක ලැබෙනවා කොහොමද ජීවිතේ? මේ ජීවිතේ. එතන මේ ජීවිතේ දිවි අපිට විපාක ලැබෙන්නේ. ඔය ජීවිතේ. ඊළඟ ජීවිතේ. කර්ම හේතු දෙකල යනවා. කර්ම විපාකයේ ප්‍රකට වෙන වෙනවා අපිට කියන්න බෑ. එක්කෝ කර්ම විපාක ලැබෙනවා මේ ජීවිත කාලයේම එකට මෙරිට් නිර්මාණය පස් ඊළඟට ලැබෙන ජීවිතේ එහෙමත් නැත්නම් කවුද හරි සතරේ සැරිසරන දවසක විපාකේ ලැබෙනවා තරමනේ කියන්නේ නිවන් දක්න කලින් විපාකේ ලැබෙනවා කියන නිසා නිවන් දකින්න ඉක්මන් වෙන්න කියලා මේ කියන්නේ නේ කොහොමද ඉක්මන් වෙනවද ඉක්මන් වෙනවද හරි අඩුම ඉක්මන් වෙනවද එතකොට බුදුජාණන් සිස්ටර් කරනවා ඔහු දස අකුසල කරලා නිරේයන්නට හේතු වෙච්ච කර්මය කරලා තියෙන්නේ මේ ජීවිතේ තියෙමයි. ඒ වගේම දුක් විඳීමට හේතු වෙන පාප කර්ම තමයි ඔහු පස්සේ කරලා තියෙන්නේ.
එවගේ බොහෝ වර්ණාසන්න කාලයේ කරලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික විලා මිත්‍යා දෘෂ්ටික දේවල් බලාගෙන ගියා. මේකත් හොඳයි කියලා කියන්නේ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි කම්ම සමන කාලයේ කියලා කියනවා. මිත්‍යා දෘෂ්ටි දේවල් අනුමත කරනවා. දැනන්න ගියා මේකත් හරි. මේකත් බරපතල දෙයක්. මිත්‍යා දෘෂ්ටි බරපතල මිත්‍යා දෘෂ්ටි දේවල් අනුමත කරන එක බරපතල කියන්නේ මෙහෙම ගමුකෝ. ඔන්න කෙනෙක් අපලයක් තියෙනවා කියලා ආරංචි වෙනවා. ඔයර සාත්‍ය කොලගී කියනවා සතෙක්ගේ බෙල්ල කපලා ඔව් බිලි පූජාවක් කරලා ලේබලි බෑවුවාම හරි කියලා. දැන් මේක සත්තු වෙන්නේ. තේරෙනවද? මෙයා සත්තු වෙන්නේ. ඔක් මෙයාට ඇවිල්ලා කියනවා සතෙක් මරලා වැඩි දුන්නා. අනේ කොච්චර දියත් ඒකල හරි කමන්නේ. උඩ ගියානි. එතකොට යා නිත්‍ය දෙස්ති අනුමත කරේ නැද්ද? නේ? මරපතන මේ අනුමෝදන් වෙනවා කියන එක අනුමත කරනවා කියන එක මේක සුදුපටුපයක් නෙමෙයි. එතකොට ඔබ කලින්ම පවුකරගෙන තියෙන මේ ජීවිතේ පවුකරා මරණාසන්න කාලේ පවුකරගත්තා. මරණාසන්න කාලේ කෙනෙක් විග්‍රහ කරගත යුතුමයි. මරණාසන්න කාලේ කෙනෙක් ඔබට හිතෙන්නේ කොහොමද? අවුරුදු 60 වසුන් කියලාද? මෙහෙම හිතමුකෝ. කෙනෙක් ජීවිතේ අවුරුදු 30යි. එතකොට එයාගේ මරණාසන්න කාලේ කොයි කාලේද? අවුරුදු 25, 26, 27, 28, 29, 29 ආවාට ඒ මරණාසන්න කාලේනේ. එහෙනම් අවුරුදු 50 ජීවත් වෙනවා. එතකොට එයාගේ මරණාසන්න කාලේ? අවුරුදු 40, 42, 43, 45. එහෙමනේ 48 අදටේ මරණාසන්න කාලේ. මෙතනදී මරණාසන්න කාලේ කියන්නේ සුකේසිත කියන එක නෙමෙයි. හැමතෙන්දෙපා. උදාහරණෙ උත්සාහ ගන්න මේ කියන සිත ප්‍රතිසු කරගන්න දෙන්නේ. ලෙඩ හැදෙට බැඳින ආමුදුන් වටවිලා තිරස් කියක්ටි අවසාන ගිත හදන්න. ඒක මූලකමක්. චුති සිත කෙසේ විතත් අපි මහා භග බලා කියනකෝ. දැන් කවුද තිරස් කියේවි? දැන් කවුද තෙත් පෙතිවි? දැන් දඩු මුණු මුණු වට කරගෙන හිටියද? නේ? මහා පාර කීදී බැරිවද? යුක්ති මෙරිච්චිකා නඩි ප්‍රියාන්තුරුන් මෙරිච්චිකමානි වැඩි ලංකාවේ පිටරට කරේදි ඕත් වැඩි හැටි තිබුණ. ඒකට නනති ලෝක වාර්තාවත් එක්ක ලෝකයේ සීදී විනසා ගන්න රටවල් වලින් කප් එක ගත්තා. ඉනාවේ දුන්න කාටද? මේ උන්ටම සංවේදී වෙන්න ඕන කාරණයක්. ඒ 24 පැය බණ ඇහෙනවා. එම විතරකම පුස්තකාලය පුරවන්න දහම් පොත් තියෙනවා. නේද? ඒක හිතේ නෑ කියලා නිතෙන්නේ මේ දේවල් වලින්. ඒත් මේ වගේ දේ බෞද්ධ ආදී මේ බුදු නාලිකා නැත්තම්. ඒක ටිකක් නෑනේ. ඒ මිසල මොකක්ම නෑනේ. ඒ රට පුරවා තියෙන ධර්ම කතන ගත්තේ දේශපාලන කතාවක්. ඒසුම මනස තියෙන ධර්මයේ නෙමෙයි දේශපාලන. ධර්මයේ කුසල නම් දේශපාලන කියන්නේ මොකක්ද? අකුසල. මිනිස්සු විචි කරන්නේ යම පැටද ඒ පැතර ඇතිලියද එදන කියන්නේ නාමගේ ප්‍රජාගේ මානස්කත්වය මොකක්ද කියලා හිතාගන්න බෑ. ඒ තරම් අර්බුද, ඒ තරම් ප්‍රශ්න, ඒ තරම් දුරාචාර, ඒ තරම් නොපනත්තම් කනපනක් සිද්ධ වෙනවා. හිතෙනවා කමාර්ගනේ ධර්මයේ යන්නේ ආකාශට ගියාද මහමුදට ගියාද ගස්කොළන් වල නැතුවද එනකොට මිනිස්සු හරනාල ගියාද? එත මිනිස්සු මන අහන මිනිස්සුගේ කම් යහුන් නැද්ද? මොන පොත් බලන මිනිස්සු දෙවිලන්ට ඇස් තෙන්නේ නැද්ද? මන කතාව කරන එක හටවල් වැඩුනේ නැද්ද? හිතෙනවා ඇයි අතරම ක්‍රියා වැඩි දුර වැඩි දුර වෙන බුදු මිටන්ද බුදුරජාණන් තිස්සේ කන්නවා කලින් අකුසල් කරගෙන හිටපු නිසා ජීවිතේ මරණාසන්න කාලයේ තුල තම මරණාසන්න කාලයේ කෙනෙක් ආයෙත් ක්‍රියා කරන්න ඕනේ. මරණාසන්න කාලයේ තුල ඔහු මිත්‍යා දෘෂ්ටි වුණා. මිත්‍යා දෘෂ්ටි නේ අනුමත කරා. ඒ නිසා ඔහු මරණයට පස්සේ අපායේ ඉපදුනේ. කර්මයේ විපාක නිලවදී වුණ ලැබෙනවා. එහෙම නැත්නම් ඊළඟ ආත්මාවේදී ලැබෙනවා. එහෙම නැත්නම් කවදාහොම විරතනකදී ලැබෙනවා. ඒක පළවෙනි කාරණේ. ඒකයි. ඔන්න දෙවෙනි කාරණේ. ආනන්ද මිහිලා ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා. දස අකුසල් කරනවා.
හැබැයි මරණයට පස්සේ කොහෙද උපන්නේ? දෙවි කෙනෙක් කියලා උපන්නා. දසකුසල් කළා මරණයට පස්සේ කොහෙද උපන්නේ? දෙවි කෙනෙක් කියලා දසකුසල් කරනකොට හැම කෙනාම දෙවියන් වෙනවා උපන්නා නෙමෙයි. මේක පුදුලිය. දසකුසල් කරා මරණයට පස්සේ කොහෙද උපන්නේ? දෙවි කෙනෙක් කියලා උපන්න. මේක කියන්නේ මට මතක් වුණා අබ්බිවච්ච උත්තර සූත්‍රයේ කියන කිරු මජ්ජිම නිකායේ. මේනි කායේ. නම්සුත්නේ උත්කලේ කියන නහනම අතිවච්ච උත්හන්නේ ස්වාමීනි අන්‍යාර්ගමික හැමදේම මරණයට පස්සේ අපාගත වෙනවද? ඔබ ප්‍රශ්නයන්නේ බුදුන් වහන්සේ භාවනා ඥානි මේ මොහොතේ තත්ත්වය ඉතින් ආපස්සට හැරලා භාවනා සම්බන්ධව බලනවා බුදු කෙනෙකුගේ සමාධිය කොහොමද? ඒක සම්බන්ධයෙන් පුළුවන් උන්වහන්සේ කල්ප 91ක් ආපස්සට බලනවා කිනෝ පින ප්‍රහස්මලිය මේ කල්ප 91ට එක වෙ කාණ්‍යාවකදී කෙනෙක් සුභති නාමී වෙලා කියනවා. ඒක නත් තෙම්පෝ විශ්වාස කරපු කෙනෙක් කියනවා. එහෙනම් තෙම්පෝ විශ්වාස කරා නම් අන්‍යාවකින් කියන්නේ ඒ අයද සුභති ගාමී දීදී අවස්ථාව තියෙනවා. එතකොට බෞද්ධ නීතිය යනවා කියන්නේ මේ බෞද්ධයි බෞද්ධයි කියලා කියනකොට තීනින්ද විශ්වාස නැත්නම් බෞද්ධකමට ඉපැන්න කෙනෙක් ඉතරයි නෝ. ඥාතිගේ පාරසු කුලදී ඥාතියක නෙවෙයිද? මිරේ ඉපදිනා දුක් විඳි. ත්‍රි සංලෝක ඉපදිනා දුක් විඳි. මලකේ තියෙන්නේ. නැක්ක. බෞද්ධ කියලා එහෙම ලේබලේ තිබ්බට ඉපැන්න කාටිකේ තිබ්බට එහෙම දීවි ලෝකයක් නැතේ. එහෙම මේ නිවන්සකල දේවා කියලා නිවන් ලබන්න තේ. දැක්ම කියනවා දැක්මද? සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියට මේක කරන්නේ නැහැ බුදු දහම විස්තර කරනවා කෙනෙක් කියනවා දස කුසල් කළා යා මරණයට පස්සේ සුභතියේ ඉපදුනේ මෙන්න මේ හේතු නිසා කියලා මේක නම් සිං සැපම කීමට හේතු වන පුණ්‍ය කර්ම කරලා තියෙන කලින්මයි කෙනෙක් කලින් ජීවිතයේ කියන පුණ්‍ය කර්ම කුසල කර්ම කරපු කෙනෙක් එමගින් මේ සැපම දීමට හේතු වන පුණ්‍ය කර්මය මේ ජීවිතේ පස්ස කරලා තියෙන්නේ. මේ ජීවිතය පුණ්‍ය කර්ම වලට අදාළ දේවල් කරලා තියෙනවා. මරණාසන්න කාලයේදී තේකෙන සම්මාදිට්ඨිය යුක්ත වෙනවා. සම්මාදිට්ඨියට අදාළ දේවල් අනුමත කරලා සාදු 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 හොඳයි. ඒ සාදු සාදු කියනකොට ලංකාවේ සාදු පාරවල අමුතු පැති තියෙනවා. ලංකාවේ සාමාන්‍යයෙන් හාමුදුරුවෝ සාදු කියුවොත් තමයි සාදු කියන්න පින්වත්නි. සාදු කියන්නේ සමහර ලංකාවේ මිනිස්සුන් සාදු කාර්යයට කටහඬගෙන ඇති. නමුත් කාටුනි අපරාධයක් කියලා කෙනෙක් නරන් කියනවා. එතකොට අමුතුවෙන් සාදු කියනකොට පින්නත් නේද කියන්නේ? සාදු නැසයි නැසයි. අනේ සාදු අනේ සාදු. දිනුවොත් පරිහානියද? දැක්කද ජාතියක් ඇදෙන තීන්ත ඇති. සාදු තියෙන එක හාමුදුරුවෝ කියන්න කරගන්න ඕනේ බණවලදී. කෙනෙක් අපරාධයක් කරනවා කියලා රැකී සිටමු. සාදු කියන එක නිරායාසයෙන් කටින් එනවා. උත්තර පිළිගන්නාද? අපි කියන අපි ඇත්තම නැතිලෙන්න ඕනේ. මොකක්ද කියලා හිතෙනවා. මේ ධර්ම ප්‍රචාරය නැත්නම් මේ චුට්ටක් නේ. නැත්තම නැතිලෙන්න විනාශයි. සමී වැඩ පිළිමෙන් වලට තියෙන්න ඕනේ. මේ කී ලක්ෂක දෙන්නේ කැහෙල යනවා. ලංකාවේ දැන් කීතරම් මේ බණ අහනවා. පිටකට කරපු එක හරි මේක මල්ල වෙලා හැදෙන්නේ නැද්ද? උත්තර හැදෙන්නේ නැද්ද? ඒ මේ ධර්ම සම්නිවිදේ තමයි මිනිස්යාගේ දෘෂ්ටිය ඍජු වෙන්නේ. එතන අපායට යන්නේ කියපු කෙනා සුභතියට යන්නේ. සුභතියට යන්නේ කියපු කෙනා සුභතිය නොලැබී මාර්ගඵල ලබන්නේ මේ ධර්ම සම්නිවේදනයේ නිසා. එහෙනම් නායකත්වයේ ධර්මයකට සැහැල ටිකක් රැස් වෙනවා. එහෙමනේ ඒ කියන්නේ හයිකත් තියෙන මේ වගේ පවත්වාගෙන යන්නේ කොහොමද ඊට පස්සේ බුදුරජාණන් විස්තර කරනවා ආනන්ද හිමිලා යම් පුද්ගලෙක් ඉන්නවා ඔන්න මේක නා දසර කුසල් කරනවා දස කුසල් කරලා මේක නා මරණ පස්සේ දෙවියන් අතර උපදිනවා ඒක නම් ඉතින් අපිට පැහැදිලි වෙනවා දස කුසල් කරන කෙනා දෙවියන් අතර උපදිනවා බුදුන් දේශනා කරනවා ආනන්ද ඔහුගේ සැපදීමට හේතු වන පුණ්‍ය කර්ම කලින්ම කරලා තියෙනවා කලින් සැපදීමට හේතු වන පුණ්‍ය කර්ම තියෙනවා
ඒ වගේ සතුන්ගේ හේතු වෙන පුණ්‍ය කර්ම වල මේ ජීවිතේ කරලා තියෙනවා. මරණ රූපේ කාලෙත් සම්මාදිටික වෙන. සම්මාදිටික වෙන කියන්නේ පින් කියන දෙයක් තියෙනවා. පෞන් කියන දෙයක් තියෙනවා. කුසල් කියන දෙයක් තියෙනවා. අකුසල් කියන දෙයක් තියෙනවා. හොඳට හොඳ විපාක නරකට නරක විපාක. පින්ට පින් පුණ්‍ය විපාක පාපේට පාපි විපාක. කුසලයට කුසල විපාක අකුසලයට අකුසල විපාක කියන සම්මාදිටික කියන්නේ මේකයි. ලෞකික සම්මාදිටිය. අර වඩ පින් පව විශ්වාස කරන්න ඕනේ. ඒකට යා සම්මාදිටිය අදාළ දේ අනුමත කරන ඕනේ කවුරු හරි අපිට ඇවිල්ලා කියනවා අපි ධාර්යයක් දුන්නා. ඒක ක්‍රියා කරන්නේ සම්මාදිටිය තියෙන කෙනා. අනේ සාදු. ඊළඟ එක අපිට කියන්න. අපි ගියා කෝපියනාලිකාවට සිල් ගන්න. අනේ සාදු. ඕගොල්ලෝ ඉලිකීම කොටද? ඉතින් දැන් නැතුවද? සම්මාදිටියනේ. සම්මාදිටිය දෙකක් ගන්න ගන්නවා. එහෙනම් අර නැති මෙතන ගන්න ගන්නවා. ඔබ සම්මාදිටිය තියෙන කෙනාට කියනවා. අපේ රුවන්ලි තැනට ගියා. මම ලක්ෂය පූජා කරා. අනේ සාදු කියනවා. ඒ සම්මාදිටිය නැති කෙනා කියන්නේ ලක්ෂය පූජා කරත් එක එකක් පූජා කරත් එකයි. මොකද ලක්ෂය පූජා කරන විසුදේ ගන්න ගන්නවා. දෙකද? එහෙම නේද? එහෙනම් ඔබ මුතු උතුම් පිළිකර පූජා කරනවා. එතකොට සම්මාදිටිය නැති කෙනා කියන මොකද පුතන්නේ? ඔයකට මනස් දෙන්නේ. පිටට ගරහනවා දුස් කියනවා. ඒ කවුද? සම්මාදිටිය නැති කෙනා. ඒතර මේ කෙනා සම්මාදිටිය තියෙන කෙනෙක් දස කුසල් කරලා මරණ පසු කොහෙද උපදින්නේ? දෙවියන් අතර ඉපදුණා. ඔන්න ඊළඟ කෙනා විස්තර කරනවා. ආනන්ද මෙහිලා කුප්පිනේ කියලා දස කුසල් කරනවා. හැබැයි මරණ පසු කොහෙද උපදින්නේ? අපාය යනවා. මොකද හේතුව? මේ කෙනා මේ ජීවිතේ යන්ත්‍රයෙන් පිනක් කරගෙන හිටියට කලින්ියාට විපාක නොදී කුසල කර්ම තියෙනවා. මෙයා මේ ජීවිතේ යම් මට්ටමකින් මේ පින් දහම් කටයුතු වල නිරත වුණාට මෙයාට පස්සේ කාලෙක අසත්පුරුෂයෙක් වුණ ගෙහෙනවා. තේරුණා. අදන වේදෙට ගෙහෙනවා. මෙයා මොකද කියනවා? ජීවිතේ දැනට මොන කාලේ හොඳයි. පස්සේ කාලෙක මොකද වෙන්නේ? ධර්මයේ පිටපයින්නවා. පිටපැන්න පුළුවන් තරම් පව කරගන්නවා. අර පුණ්‍ය මාවත එහෙත් පිටින්ම ලැබිලා වෙනසිනා යනවා. දස කුසල කරලා තිබ්බත් මරණයට පස්සේ අපාගත වෙනවා. ඒ අපාගත වෙන හේතුවනේ කලින්ියාට විපාක නොදීපු කුසල කර්ම විපාක හැටියට එකතු වුණා. පස්සේ කාලෙකත් මේ අකුසල කර්ම කරා ඒත් රැකෙන මේකේ බරපතල ප්‍රකාශය තමයි. මෙයා මරණාසන්න කාලේ නීත්‍ය දෘෂ්ටි කරනවා. කලින් දීපෝගේ විශ්වාස තිබ්බා. කලින් මේ ඊට පස්සේ මේ අදහස දෙනවා. වැඩක් නෑ think කරන්න. වැඩක් නෑ ඉන්නකම් කාලා දින හිටියනම් ඇති. ඉන්නකම් හම්බ කරලා හිටියනම් ඇති අපි විදෝදෙන්. අපි දරු පවුල් එක්ක. මොනවද කරන් දෙනවද? මොනවද think කරන්න? මොනවද ආදර කරන්න? මොනවද දායකත්ව කරන්නවද? ධර්මණවා. අර මුල් කාලේ තී චුට්ටක් තිබ්බත් මේක යට ගිහිල්ලා මොකද වෙන්නේ? පාපේ අකුසලයෙන් ප්‍රකට වෙලා මරණයට පස්සේ අපාගත වෙනවා. බුදුරජාණන් වහන්සේ සමස්ත දේශනාව සම්පින්දණය කරන කර්ම පතරකට ආනන්ද ඔය විදිහට අකුසලයේ මැදලෙ අකුසල කර්ම තියෙනවා. සමහර අකුසල කර්ම තියෙනවා ඒ අකුසලය අකුසලයෙන් විසින් මැදලෙනවා. ඊළඟ කොහොමද? අපි හිතමුකෝ කෙනෙක් උන්න කුලී වැඩ කර කර ඔය ජීවත් වෙනවා. එන මෙයා කුලියක් මලියක් කරන්නේ සාධාරණ දෙයක් හොරකම් කරලා කුලියක් හොරකම් කරලා පරිටික හොරකම් කරලා මොනවාරි හොරකම් කරලා මේක නේද කෙනෙක් කියනවා මේ සම්මෝහ කර කර ඉන්න පහින උමන් රස්සාවක් දෙන්න. මොකද මම තරස්සා අපේ මාම්මගේ කුතුලුන්ගේ දෙල්ල මිලි කර එක උමන්ගේ දෙල්ල කපන එක හරක දෙල්ල කපන එක කීයද දෙනවද? තමුන්ට පුළුවන් 75000 විතර. මම ඉන්න මහත්ය කියනවා මේ ඇටෙන් මේක මරණ පන්ති යන්නේ පෙරේතුළු මේ හරක පාර ගත්ත නිසා කොහෙද යන්නේ? ඊට ඉඩම් බෙදෙනවා. අපසුගේ මෙන්දන සල් තියෙනවා. ඒක පණ වෙන්නේ එක දෙවෙනි එක. කුසලයේ බෙදෙන අපසල් තියෙනවා. කුසලයේ බෙදෙන අපසල් කියති මතක් කරේ දෙවි දත්ත. දෙවි දත්තට තිබ ලෞකික ඉරති. සාති මාරි පුළුවා. නමුත් අකුසලයෙන් කි දෙවි දත්තව යට කරා. දවල් වලින් තෙටුණා. රෑ වලින් තෙටුණා. වල දෙක දෙක පෑන්න ආනන්තරිය පාප කර්ම දෙකක් කරගත්තා.
සාකි කුලී උපදිනා බුදුරජාණන් නැහැකම් කියමින් බුදුරජාණන් වහන්සේ උඹ මහණ වෙනවා කෙනේ නිකන් කරන පුළුවන් තරම් උන්වහන්සේට කරන්න තියෙන අපරාධ කරලා මරණයට පස්සේ නිරේපන්න එක්කද එතකොට අර කුසලයේ කුසලයේ යට කරා උපපිතින්ද අකුසලයේ තුන්වෙනි කාරණය කුසලයේ වැදින කුසල කර්ම තියෙනවා එතන කිලි ගෙදත් වෙලා දාන සීල භාවනා කරගෙන ඉන්නවා ආදාරක පාර කරනවා අහිංසකව ඉන්නවා තරහ යන්නේ අනුන්ගේ දේවල් වලට ඉරිසියා නැහැ ලෝභ සිත් නැහැ මේ අතර මෙයාට මොන කිසිම කාරණේ මේ ධර්මයේ පුරුදු කරනවා එතෙ මෙදි මහාන වෙනවා ඊට පස්සේ මේ කෙනා මාර්ග ඵල ලබනවා කුසලයේ මැදගෙන කුසල වෙනවා ඒ එතෙ මෙදි සුභතිය විතරයි යන්නේ හිටියේ එයා නිකන් සුභතිය කියන්නේ මාර්ග ඵල ලාභී කෙනෙකු සුභතිය කියන මහා පින් කියන කෙනෙක් නම් එයා චතුරාර්ය සත්‍ය පරිපූර්ණ අවබෝධ කරගෙන ඉන්නේ අවසාන කෙනා. ඒ තමයි අකුසල මෙන්ම කුසල කර්ම කියනවා. අකුසල මෙන්ම කුසල කර්ම කියන කෙනෙක් උත්තරය කතාව ගන්නකොට උත්තර කහවලු හතරෙන් දෙකක් හොරකම් කරා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුඩු කියන මෙයා හොරකම් අතහැරියේ නැද්ද? ඒ මාර්ග ඵල ලැබුවා. දැන් ඊට පස්සේ මෙයා කහවලු හතරේම වල් ගෙනාවා. සාමාවතියතුළු විසමනසට වෙන්න කිව්වොත් මට බුදුරජාණන් වහන්සේ ධර්මයේ මුඩු කියනවා. මම ඉස්සරකන් කහවුරු දෙකේ කොටසක් කරා. මේ මඩ හොරකම් කරන්න ඕනේ නැහැ. දැන් දැක්කම හොරකම් කරත් පිටුනම් බොරුම පිටුනම්. එතකොට එයාට අකුසලයක් තිබ්බා. හැබැයි කුසල ප්‍රකට වෙලා වැඩකාරි මල්ලම්ම තේරෙනවද? නමුත් බලන්න වැඩකාරකම මල් ගැනීම බලපෑවද මාර්ගඵල ලබන්න? මේ අකුසල මැදලගෙන කුසල් ලැබිලා මාර්ගඵල ලබන අනාගාමී සාධිකාවක් වුණා. බුදුන්ගන්නේ පස්සේ කාලක දිනව තනතුරක් නිවන් අවබෝධ වෙන කාන්තාව කුච්චුත්තරා වගේ වෙන්න කියනවා නිවන් අවබෝධ කරගන්න දෙකද මිනුම් ගන්න ඉතින් සාමේ කම්මෝයි බඳ සූත්‍රයෙන් ඉතාම සිම්ලෙස් අධ්‍යයනය කරගෙන යන්න තියෙන්නේ මාර්ගඵල ලැබීමෙන් තොරව අපිට කිසි වෙලක මරණයක් නැහැ සුභතිය කියන දුගතිය එද වෙන්න තියෙන දෙකට වැඩි ඒක නිසා හැම දිනාටම මේ බෞද්ධ නාලිකාව ඇසුරු කරගෙන විවිධ දේශකයන් වහන්සේලා විවිධ ධර්ම දේශනා ඔස්සේ දහම් දැනුම වර්ධනය කරගෙන දහම් දැනුමකට සීමා නොකොට දැනුම අවබෝධයකට පරිවර්තනය කරගෙන හැම දිනාටම මගඵල නිවීම සැලසීමේ වාසනාව උදා වේවා කියන ආශිර්වාද කරනවා. පුණ්‍යානුමෝදනා සිටිකේකම කුස්සොත්ති පටින්චි ජී රංජනී හේමලතා කුමාරි සහ ඉනිගත්තේනේ බගසලුවේ පදිංචි ශාන්ති වන්‍යාරච්චි යන මහත්තින් දෙපළ එකතුව දායකත්වයේ දරමින් බලාපොරොත්තු වෙනවා නමින් මියගිය ඩබ්ලිව්.ඒ. සෝමාවතී මාතාවට ජී.ඒ. පොඩිබණ්ඩා පියාණන්ට ඩී.ආර්. වන්‍යාරච්චි ස්වාමියාට ඩබ්ලිව්.ඒ. කන්නාරත්න පියාණන්ට වගේම දෙවියන් සිට කිලු දෙනා ඉගේ පියවරුන්ට මෑණිවරුන්ට පින්දීමට හැම දෙනා නමින් මෙහි ඥාතීන්ට පින්දීමට මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන අතර සිත ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා ආර්.ඒ. නෙගලින් මෝනා ප්‍රභාකර සිසුන් සෝමාවති මේ අවස්ථාවට සහභාගී වූ සියලුම දෙනාට දෙයන්ගේ දුවා දරුවන් නාටිතයි සිංහම දෙනාටමත් ඒ වගේ මේ අය කරන තියෙන සිළුම් රැකී ආරක්ෂා වෙනදාම් ගොවිතැන්පත් කටේතු යාන වාහන ආරක්ෂාවෙන් පිටත් මේ හැම පිනක්ම හේතු වාසනා වේවා පූජනීය ධර්මාගම කුසල ධර්මනායක ස්වාමීන් වහන්සේට සෙත් වේවා ලෝකුරා වැඩවතර පූජනීය මහා සංඝරත්නයට සෙත් වේවා ධර්ම දේශනා කළ අපට යහපත වේවා රට ජාති ආරක්ෂා කරන සිළු දෙනාටත් සෙත් වේවා ධර්ම දේශනා ශ්‍රවණය කරපු හැම දිනකටම ඒ වගේම සිතුවිලි හැම දිනාගේම සිතුවිලි ඇතුළු මිදී අනාගතයේ ධර්මානුකූලව ගත කරන්නට මේ හැම පිනක්ම උපකාර වේවා කියලා. ඇස්තර සිතුවිලින් එන්කමද සිල් දෙවිවරු අනුමෝදන් වෙත්වා පොදු යෝගාප හැම දිනා නම් නියගිය සිල් නාතීන අනුමෝදන් වෙත්වා ඒ වගේම පින්වත් දායක හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරපු
විහාරස්ථානට පැමිණ සිටින සිංහලට වගේම ලක්වාසි නෝවාසි බෞද්ධයා නාලිකාව සමග කවදත් එකතුව කටයුතු කරන බෞද්ධයා නාලිකාවේ හැම කටයුතුවටම ආදරෝපකාර කරන හැම දිනකටම විශේෂයෙන් බෞද්ධයා නාලිකාවේ යෝධ ශක්තිය වෙන පෙරේ පිටිපස්ස සිට කටයුතු කරන මාධ්‍ය වේදීන් සියලු දෙනාටත් එමාශිල්පීන් සියලු දෙනාටත් ඉදාක ශ්‍රේණිවල පින්තුන්ටත් හැම දිනකටම වැඩ වසන බුදුරජාණන් මහා සංඝරත්නයටත් නායක සභාවන්වල සියලු දෙනාටත් මාරකාරක මණ්ඩලයේ හැම දිනකටම විශේෂයෙන් පූජනීය ධර්මාගම කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේටත් මහා සංඝරත්නයට මේ රැස් කරන හැම පිනක්ම අමා මහ නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා. ආකාශට්ටාච්ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්ඛන්තු ශාසනං. ආකාශට්ටාච්ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්ඛන්තු දේශනං. ආකාශට්ටාච්ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්ඛන්තු සදා.